අම්මා මට කිරිබත් බෙදෙනකම් බලන් ඉන්න බෑ අම්මේ. මට වැඩගිනි. මං කනවා කොකිස් එකක්. ඔන්න අයියෝ, අපේ අම්මත් එක්ක මුකුත් කරන්න බෑනේ. ආයු බෝවන් මගේ යාළුවෝ හැමෝටම. අද මගේ රත්තරන් පැටියගේ ඉඳුල් කට ගන්න දවස. පේනවනේද හරි ආදරෙන් බලාගෙන ඉන්න හැටිය. එයාට මේ හෙයා බෑන්ඩ් එක නම් එච්චර අල්ලන්නේ නැහැ. අම්මා ඉතින් මගේ ආදරණීය බිරිඳ. එයා ඉතින් මොන පොල්තෙල් පාන පත්තු කරා. අද තාත්තා ළඟ නැහැ. මොකද තාත්තා එයාලා වෙනුවෙන් හීන ගොඩකට මහන්සි වෙන්න තියෙනවා. ඉතින් ඉදි නැතුව එයා වැඩ. ඒ කියන්නේ මම. ඉතින් අද අම්මා තනියම දරුවගේ යුතු කන්ටි එක කරනවා මම ළඟ නැති වුණත්. ඉතින් එහෙම තමයි. මේ හෙයා බෑන්ඩ් එක නම් අම්මේ මට අල්ලන්නෙම නැහැ. මම මේක අල්ලලා විසික් කරනවා. දැන් මේක මගේ ඔළුවට කටුවටුන්නක් වගේ අම්මේ ඔන්න විසික් කරා. මට හරියන්නේ නැහැ මේක. මට කණ්ඩ මොනවා හරි තමයි ඕනේ. අම්මා මේ කැම ටික තියන් බලාගෙන ඉන්නේ. මට ඉක්මනට කවන්න අම්මේ. මට ඔයාට කියන්න තියෙන්නේ ඒක තමයි. ඉක්මනට කවන්න. මේක හරියන්නේ නැහැ. අම්මා කිරිබත් ටික කපලා කවලා පිඝානට දාලා කවන්න හදනකොට මුත්ත මෙරෙහි වගේ වෙන්නේ. ඒ නිසා මම කනවා මෙතනින් අරගෙන හිමීට අම්මට හොරාට කොකිස් එකක් අරගෙන හිමීට අම්මට හොරා කටේ දාගන්න. දැක්කනේ අයියෝ අපරාධිනේ. කොකිස් කෑල්ලක් කන්න තිබුණු අවස්ථාව. පුතාගේ කටේ හිර වෙයි කියලා අම්ම බය වුණානේ. එහෙම තමයි අම්මල. ඉතින් ඔන්න අපේ චූටියට චූටියට පොඩියට ලස්සන්ට හදලා තිබුණු කෑම මේසේ සහ මේසයක් නෑ හොඳේ. එයාට තියලා තිබුණා ඉඳුල් කඩ ගෑවට පස්සේ සෙල්ලම් බඩු, එතකොට පෑන්, ඊට පස්සේ පොත්, ඊට පස්සේ මුදල්, සල්ලි, එහෙම එහෙම ගොඩක් දේවල් තියලා තිබුණා. ඉතින් එයා මොකක්ද මේවයින් තෝරගන්නේ කියලා බලන්න තමයි ඕන උනේ. ඉතින් අපි බලමු එයා තෝරගන්නේ මොනවද කියලා. හරි, එයා තෝරගත්තේ පොත්. මගේ රත්තරන් චූටි පැටියා කවද හරි දවසක ලංකාවේ හොඳම හොඳ මනුස්සකම දන්න හොඳට ඉගෙනගත් චූටි පැටියෙක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මම මගේ දරුවගේ තාත්තා විදියට. ගොඩක් ආදරේ ඔයාට තාත්තාද ළඟ නොහිටියත්. අම්මටයි තාත්තටයි මේ ලෝකේ ඉන්න වටිනම සම්පත අපේ චූටි දුව. ඉතින් කවද හරි දවසක මේ ලංකාවේ හිත හොඳ හොඳ මනුස්සයෙක් වෙන්න හොඳට ඉගෙන ගන්න මගේ දුව. ගොඩක් ආදරේ ඔයාට. එහෙනම් අදට මේ බ්ලොග් එකකින් සමු ගන්නවා. ගොඩක් ආදරේ මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඔහොමයි අපේ චූටි දුවගේ ඉඳුල් කට ගෑවේ.